යෝගට් හදාගන්නේ කොහොමද කියලා තමයි අද අපි ඔබට කියලා දෙන්න හදන්නේ. මේකට ඕන කරනවා එලකිරි ලීටරයක්. එලකිරි ලීටරය අරගෙන මේක උණු කරමින් රත් කරමින් මෙහි තියෙන එදය යොදය අයින් කරගන්න ඕනේ. යොදය අයින් කරගන්න ඔබට පුළුවන් මේ විදිහට පෙරලා බොහොම සරලව මේකේ යොදය අයින් කරගන්න. එලකිරි ලීටරයයි සීනි ග්‍රෑම් 100යි ජෙලටින් ග්‍රෑම් 5යි මුහුණ සඳහා යෝගට් කෝප්පයයි වර්ණක විදිහට එග්ගලෝ ඒ වගේම වැනිලා පොඩ්ඩක් යෝගට් කප් ටිකක් එහෙම නැත්නම් අපි ගත්තේ වන් ඩේ කප් ටිකක් මොකද හේතුව මේක ගෙදර හදාගන්න සරල කෑමක් විදිහට තමයි අද යෝගට් එක හදන්නේ. ඒ වගේම යෝගට් එක සෙට් වෙන මේ වගේ කාඩ්බෝඩ් පෙට්ටියකට බල්බ් එකක් සෙට් කරලා අපි ඉන්කියුබේටරයක් ගෙදරම හදාගන්න ඕනේ. මේක හරි සරලව ඔබට හදාගන්න පුළුවන්. ඉතින් ඔය අතරේ මේ විදිහට එලකිරි ටික නැවතත් රත් කරන්න උවමනයි රත් කරමින් යොද ඉවත් කරමින් යොද ඉවත් කරලා විනාඩි 30ක් සෙල්සියස් අංශක 80 ඔක විතර උෂ්ණත්වයේ රත් කරන්න ඕනේ. ඒ අතරේ සීනි ටික එකතු කරනවා. සීනි ග්‍රෑම් 100ක් හොඳට මැති මේ එලකිරි ලීටරයට. ඒ වගේම ජෙලටින් ටිකකුත් දිය කරලා එකතු කරනවා. මේ කිරි වලින්ම දිය කරගත්තම හරි. ඒ වගේම රසකාරක විදියට අපි වැනිලා බිඳු කීපයක් එකතු කරගන්නවා මේකට රසය සඳහා. ඒ වගේම වර්ණකයේ විදියට අපි එක් යෙලෝ පොඩ්ඩක් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ අපි මේක උෂ්ණත්වයෙන් මරගන්න ඕනේ. උෂ්ණත්වමානයක් නැත්තම් ඔබට පුළුවන් පිටියල්ලට මේ බිඳුවක් වක් කරලා නොපිච්චෙන ගානට ගන්න. ඒ තමයි නියම උෂ්ණත්වය. ඊට පස්සේ මුහුන් විදිහට අපි එකතු කරගන්නවා යෝගට් කෝප්පයක්. මේක යෝගට් කප් එකක් හොඳට දිය කරලා එකතු කළාම හරි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 42ක වගේ උෂ්ණත්වයකදී තමයි යෝගට් එක එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මේක පෙරලා ගන්න ඕනේ නැවත. ඉතින් පෙරලා අරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් කප් වලට වක් කරගන්න. අපි මේ වන් ඩේ කප් ටිකක් ගත්තේ යෝගට් කප් හොයාගන්න බැරි වෙච්ච නිසා. අපි මේව හැදුවේ ගෙදර කෑම සඳහා. ඉතින් ඔබටත් පුළුවන් ගෙදර කෑමට මේ විදිහට හිතුණු ගමන් එලකිරි ලීටරයක් අරගෙන මේ වගේ යෝගට් හදාගන්න. වටේ යන්නේ නැහැ, ලොකු කතාවක් නැහැ. සරලවම කිව්වොත් මෙන්න මෙහෙමයි යෝගට් එකක් හදාන්න පුළුවන් ගෙදරදීම. ඊට පස්සේ අපි අර හදාගත්ත ඉන්කියුබේටර් එක ඇතුලේ යෝගට් ටික තියලා පැය 5ක් විතර උෂ්ණත්වය සපයා නැටුවමනයි උෂ්ණත්වය පිට නොවෙන්න අපි ඒක හොඳට සීල් කරගන්නවා සෙලෝ ටේප් එකක් කලවලා. මෙහෙම හදාගත්ත ඉන්කියුබේටර් එක ඇතුලේ පැය 5ක් විතර තියලා සෙට් කරාට පස්සේ ඔයාට පුළුවන් මේ යෝගට් එක ශීතකරණේ තියාගන්න. හැබැයි අධිශීතකරණේ තියන්න එපා. ඔන්න අද අපි සරලවම යෝගට් එකක් හදන හැටි කියලා දුන්න. වටේ යන්නේ නැතුව අපි තවත් දවසක තවත් කෑමක් හදන්න සෙට් වෙමු තුන්කල් යෝටිවි සමග. ප්‍රවෘත්ති කලාව සතුට ජීවිතය අලුත් ඇසකින් තුන්කල් යෝටිවි සබ්ස්ක්‍රයිබ් කරන්න. තුන්කල් යෝටිවි අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔබට දැනගන්න බෙල් සලකුණක් ක්ලික් කරන්න. සුහද ඉල්ලීමක් වීඩියෝ ෂෙයා කරන්න.